ස්ක චන්ලට අදත්වල හැමෝම ආද්‍රෙන්කතු කරගන්නවා මං අද කතා කරන්නේයන්නේ ගොඩක් දෙනෙක් ප්‍රශ්නයක් විදිහට අහල තිබ්බ මාතෘකාක් ගැන ඒ තමයිBA.යේ උපාධයක් කරන්න අපි විශ්වවිද්‍යාලයකට ඇතුළත්වනාට පස්සේ අපිට කරන්න පුළුවන් හොඳ විෂයන් මොනවද අපි කරන්න ඕන විෂයන් මොනවද කියන එක අනිදේ තමයි තවත් සමර අහල තිබ්බ අපි උසස් පෙලට කරපු විෂයන්වලිින් විෂයන් විතරද අපිට කෑම්පසකට ගියාට පස්සෙ කරන්න පුළුවන් වෙන අළුත් විෂයන් මොනවත් අපිට කරන්න පුළුවන්කමක් නැද්ද කියලා. මේකට උත්තරයක් දෙනවන මුලින්ම කියන්න ඕනේ එහෙම දෙයක් නැහැ සමහර විෂයන් සම්බන්ධින්. නමුත් සම්හර විෂයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය පූරු අවශ්‍යතාවයක් විදිහට ඔබ උසස් පෙළ විභාගේදී ඒ විශෂය හදාරා තිබීම අනිවාර්ය කර තියෙනවා. දාහරණ විදිහයටට කියන්න පුළුවන් යම් භාෂාවල් සමහර විශ්ව විද්‍යාලවල සමහර භාෂාවල් හදාරන්න ඔබ උසස් පෙළ විභාගේදී ඒ භාෂාව හදාාරාති බියයුතුයි ඒවගේම තමයි සමහර විශ්ව විද්‍යාල වල සෞන්ධර්ය විෂයන් චිත්‍ර නැටුම් සංගීත වගේ විෂයන් හදාරන්න ඔබ උසස් පෙළ විභාගේදී ඒ අදාළ විශය හදාරා තිබිය යුතු වෙනවා එතකොට සම්හර විෂයන් වලට ළමයින් තෝරාගන්න අප උදාහර ැඇ විදිර ග ඉංග්‍රීසි විෂය බට විශ්වවිද්‍යාලෙදිී හදාරන්න ඕනේ කියලා. එතකොට ඔබට පුළුවන් විශ්වවිද්‍යාලය මගින් ඔබ විෂවවිද්‍යාලට ඇතුළතුනාට පස්සේ යම් පරීක්ෂණයක් විභාගයක් වගේ පොඩි දෙයක් පවත්වනවා ඒකෙන් ඔවු නිල්ලන ලකුණගානට වඩා ලකුණු වරගෙන අදාළ බ ශ්වද්‍යාලය තුළ හැදැරීමේ අවස්ථාව උදා කරගන්න පුළුවන්. එතකොට තවත් අය හල තිබ අනිත් ප්‍රශ්නය තමයි මොනවද කරන්න හොඳ විෂයන් කියල විශ්වවිද්‍යාලය තුළ මෙ බීයේ උපාධයක්ක ඔ බහදාරද්දි. මොනවද අපිට කරන්න හොඳ විෂයන් කියන එක. ඒක තීරණය කළ යුත්තේ ඔබ. මම මේකට මෙහෙම කියන්න හේතුව තමයි. ඔබ කැමති විශ්වවිද්‍යාලයෙන් මේ උපාධයා අරගන ඊට පස්ස ඔබ හිතන්න ඔබටඕනි කියලා ගුරුවරියක්කෝ ගුරුවරයක් වන්න. එතකොට ඔබ විශ්වවිද්‍යාලය තුළ සම්හර විශෂ්‍යයන්තියෙනවා. රනයක් විදිහට කියරන අපිම ජා්‍යන්ත්‍ර සමන්ත වගේ විශ්යක්ක් එමඳන අපරාධ වි්‍ය මාන විද්‍යාවගේ විශෂයන. ඔබ විශ්විද්‍යාලය තුළ හදරලා එතරම් පලක්වෙන්නේ නැහැ මොකද ඔබ පාසලක දරුවන්ට උගන්නන්න පුළුවන් මොනොහරි විෂයන් සිංහල විෂය ඒ මතනම් දේශපාලන විද්‍යාව ඒවගේ පාසලක් තුළ දරුවන්ට උගාන්වන්න තියෙන මොනොහරි විෂයන් ඔබ කරනවනං ඒක සාමාන්‍යය ඔබේ වෘර්ති්‍රයට අනිවායෙන්ම. පලදායි දෙයක් වෙන්න පුළුවන් ඉතින් මේ හින්දා මම කියන්නේ මේ කරන්න හොඳ විෂයන් මොනවාද කියන එක ඇත්තටම තීරණය කළ යුත්තේ ඔබ මොකද ඔබ තමයි දන්නේ මේ උපාධිය ලබා ගැනීමෙන් පස්සේ ඔබට කවද වෙන්න ඕනෙ මොන වගේ කෙනෙක්ද වෙ ඕන කියන එක මත්ත අනිවාරයෙන් ඔබ විෂයන් තෝරගන්න දැන් අපි දකින පල බොහොම වැදගත් දෙයක් තමයි විශ්වවිද්‍යාල තුළ පළවැනි වසරේදී විෂයන්තරා ගැනීමේද ශිෂාවන් කරන විශාල වැරදි ප්‍රමාණයක් තියෙනවා පලවැනිීමම දේ තමයි, ඔයාලා විශ්වවිද्याලට ඇතරතුනාට පස්සේ, ඒ විශ්වවිද්‍යාලය ඔබට අලුත්. එ කොට ඔබට විශ්වවිද්‍යාලය තුළ සාමාන්‍යෙන් යාළුව ඕනේ යාලුවනැතිව ගවසෙන්න්න බෑවගේ දේවල් නිසා ඔබ යාලුව කරන විෂයන්ම කරන්න පෙළමෙන අවස්ථාව වැඩි එහෙමදතුව ඔබ ස්වාධීන තීරණයක් අරගෙන ඔබ තනියෙන් හරි මට මේ විෂය කරලා මට යන්නඕන ත මෙතනයි කියලා හිතාගෙන ඔබ විෂයන් කරන්න එන හැ ඔබ යාලුව කරන විෂයන් වලටම ඇදිල ගහිල ඒ දේශන වලටම සහභාගේ වෙලා විෂයන් කරන ස්වභාවයක්ම පලනි වස්සරේද බොහෝදුරට ැකගන්න පුලුවන්. ඉතින් මේ තත්වය එහෙම කිසි හොඳ තත්වයක් නෙමෙයි මොක දෙවනි තුන්වනි වසරාල් වලට එනකොට වාට ේරන අපාධ මවේ විශෂ්‍ය ෝරගත්තේ මට යන්න ඕන තැනට මේ විෂය හරහා යන්න බෑ කියන එක. ඉතින් පලවැනිවදේ තමයි විශ්වවිද්‍යලට ඇතුරතුරට පසේ ඕ විශ් විද්‍යාල ජීවිත යාලුත් ඒ පරිස්සරයාලුත් සමහරකට ඔබට යම්යම් ගැටලු තියෙන වන්න පුලුවන් නමුත් ඒ මොන දේ වනත් ඔබ අනිවාරයෙන්ම ඔබේ අරමුණට යා හැකි විෂයන් මොනවද කියන එක හොඳින් තෝරාගෙන ඒ විෂයන් පමණක් හදාරන්න අනිවාරයම වගබලා ගත යුතුයි. නැතිනම් විශ්වවිද්‍යාල ජීවිතය අවසානයේදී ඔබට අනිවාරයම පසුතෑ වෙල සිද්ධ වෙනවා මට අවශ්‍ය විෂයන් නෙමෙයි මට යන්න ඕන තැනට අශ විෂයන් නෙමෙයි ම හදරලා තියෙන්න්න කියන එක ගැන. ඒගේ තමයි ඔබ විශෂයන් තෝරගන්නකොට අනාගත ලෝකයට වැඩදායි විෂයන් තෝරගන්න ඕනේ. මොකද මං මෙහෙම කියන්නේ උදාහරණයක් විදිහරිි කෙන නම් ඉංග්‍රීසි විෂ 8ඩ වසි තොළතුරු තාක්ෂණය වගේ වි ඔබ විශ්විද්‍යාලය තුළ හදාරණ වනම්. ඒක ගොඩක් වැදගත්දයක් වේවි ඔබ අනාගතේ මොනෘර්තියකට යන්න හිටියත් ඒ ඒ මගින් ඔබට ලැබෙන අවස්ථා වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විෂයන් පහත් කරලා කතා කරන්න කැමති නෑ මම් මේ වෙලාවේ. මුත් සහර විශයන්තියන අපි දකිනවා ඒ ප්‍රත් පලවෙනි වසර ගත්තහම දේශනශාලා ඒ විෂ ඉගනගන්නාපපුළමගේ පිරි ලගිහිලතිෙන නමුත් ඒක ඒ විශෂයන් අනාගත ලෝකෙට ගොඩක් වැඩදායි විෂයන් නෙමේ අඩුන්තරම රැකියාවක්වත් ලබාගන්න පුළුවන් විශෂයන් ෙයි වෙන්න පුළුවන් ඔබේ පොකරට ගිහිල හදාරන්නේ ඉතිං හැමවෙලායම වෙනස් විෂයන් හදාරන්න උත්සාහ කරන්න ඔබේ අනාගත බලාපොරත්තුවට හරියන විෂයන් මොකක්ද කියලා හිතල ඒ අහදාරන්නන්න. ඒ වගේ තමයි ඔබට ඔබ විශ්වවිද්‍යාල වල තියනෙන වෙබසයිට් වලට ගිහිල්ල වාලට පුළුවන් ඒක මොන මොන විෂ්‍යාන්දු මේ විශ්වවිද්‍යාල වල තියෙන්නේ කියල බලාගන්න එතකොට මේ මොනවගේ පූර්ු අවශ්‍යාවන්ද විශ්වවිද්‍යාලය තුළ මේ විශෂය හදාරන්න ඉල්ල තියෙන්න්නේ කිය බලාගන්න ඒ වගේ හැකිියවන් වර්තාමානය වෙද්දි ලැබිල තිෙනවා ඒ වගේෙන් උපරිම ප්‍රයෝජනගන්න ඔබත් සිද වෙවි මේ බේ කියන උපදිය හදාර ඇවිල්ල අරමුණක් නැව ඔබ හදාරණනම් බ අරමුණක් ඇතිවනම් හදාරන්නේ අනිවාරෙන්ම ඔබට හොඳ රැකියාවකට යන්න පුළුවන් හොඳ අනාගතයක් ගොඩ නගගන්න ලුවන් නමුත් බයේ කියන උපාද ඔප ආදාරය ට හදාර වත් විශක් නැතිකමට විශ්වවිද්‍යාලයට ගිහිල්ලනම් ඔට අනිවාරෙන්ම සිද්ධවෙන්නේ මේ උපාදිය හමාරකිරීමෙන් පස්සේ පාරවල්වල රස්තියාදු වෙවි රැකයා ඉල්ලමින් කාලය ගත කරන්න. ඉතින් හොදට හිතලා ො උදම ශියන් තෝරගෙන ඔබට අනාගතයට ගැලපෙන ඔබේ අරමුණට ගැලපෙන විශයන් තෝරගෙන හදාරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා එහෙම නැති වුනොතුන් මේ උපාදයේ වටිනාකමතුන් බොහෝම අඩු තැනකට තමයි වැටෙන්නේ. ඉති මේ වගේ තවත් වීඩියෝහකින් ආයත් තම්බෙමු එතකං අපි මේ කතා කරන දේවල් යාලට වැදගත් කියලා හිතෙනවන වැඩදායි කියලා හිතෙනවනම් අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉදිරියටත් මේ වගේ වීඩියෝස්යාලට බලන්න පුළුවන්.